නිවසක් කියලා කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවය. ඒ වගේම තමන්ට නිදහසේ ජීවත් වෙන්න නිවසක් තියනවා කියලා කියන්නේ මිනිසුන්ගේ සිහිනය. තමන්ගේ සිහින නිවහන තෝරගන්න තමන්ට නිස්කලංකව ඉන්න නිවහන තෝරගන්න ඇතැම් විට තමන් ජීවිත කාලයක් පුරාවටම හරි හම්බ කරපු සල්ලි ටික වියදම් කරලා තමයි මිනිස්සු නිවසක් ගන්නේ. එහෙම නැත්නම් තමන් රැකියාවක් කරනවා නම් තමන් විශ්‍රාම යනකනුත් ඇතමුන් විශ්‍රාම වැටුපෙන් පසුවත් මුදල් ගෙවන්න බැංකු ණයක් අරගෙන තමයි නිවසක් තනාගන්නේ. එහෙම නිවසක් තනාගන්නේ තමන්ට නිස්කලංකව නිදහසේ ඉන්න ඕනි නිසා. මෙහෙම නිවසක් හදාගනිද්දි මෙහෙම නිවසක් ගනිද්දි එහෙම නැත්නම් නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදී ගනිද්දි ඒ දේපල ලබා ගැනීමේදී පුද්ගලයන් තමන් නිසි ලෙස සැලකිලිමත් විය යුතු කරුණු ගැන සැලකිලිමත් වෙනවාද කියන එක ඇත්තම ප්‍රශ්නයයි. තමන් නිවසක් මිලදී ගන්න යනවා නම් කරන්නේ ඒ නිවස තමන්ට ගැළපෙනවද කියලා ගිහිල්ලා ඒ නිවසේ ස්වභාවය අනුව බලනවා. තමන් ගයක් හදන්න හිතාගෙන ඉන්නවා නම් ඒ හදන්න යන තැන ඉඩම තමන්ට සුදුසුයිද කියන එක භෞතිකව ගිහිල්ලා බලන එක විතරයි පුද්ගලයන් කරන්නේ. ඊට පසුව ඔවුන් ඒ ඉඩමට එහෙම නැත්නම් ඒ නිවසට ඇලුම් කරමින් ඒ නිවස කොහොම හෝ මිලදී ගන්න එහෙම නැත්නම් ඒ ඉඩම කෙසේ හෝ මිලදී ගන්න උත්සාහ කරනවා විනා එහි අයිතිවාසිකම් ගැන නිවැරදිව සැලකිලිමත් වෙනවද පරීක්ෂා කරනවද කියන එක ඇත්තරම ප්‍රශ්නයක්. ඔබ දන්නවා කවුරුත් කැමති නෑ ඉඩම් නඩුවක් පටලා ගන්න. මොකද තමන්ගේ ජීවිත කාලයක් හරි හම්බ කරලා මහන්සියෙන් හම්බ කරලා ගත්ත දේපල නිසාම තමන්ට නඩුවක් පටලනොත් එයත් වසර ගණනාවක් ඔවුන්ට ඒ නඩුවට ලක් වෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙනම් නිවසක් මිලදී ගනිද්දී අපි එහෙම නැත්නම් ඉඩමක් මිලදී ගනිද්දී අපි එය කරන්නේ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු ලවා සහතික කරන ලද ලේඛනයකින් තමයි ලබා ගන්නේ. එහෙනම් නිවැරදිව ඔප්පුවක් සකස් කරගන්න සැලකිලිමත් විය යුතු කරුණු ගැන අපි මේ වීඩියෝ තුලින් සාකච්ඡා කරමු. නිවසක් හෝ ඉඩමක් එහෙම නැත්නම් දේපලක් මිලදී ගන්නවා නම් ඒ මිලදී ගැනීම කිරීමේදී එය වළංගු වීමට නම් ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු ලවා අදාළ ලේඛන සහතික කරලා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වෙනවා. එතකොට අපිට මීට කලින් කවුරු හරි දේපලක් දෙන පුද්ගලයාගේ යම් දෝෂීභාවයක් තියෙනවා නම් ඒ දෝෂීභාවයත් එක්ක තමයි අපිට ලැබෙන දේපල ලැබෙන්නේ. එහෙනම් එහෙම දෝෂ තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න වෙනවා. එය හිමිකම් පරීක්ෂාව මගින් සිද්ධ කරගන්න පුළුවන්. මේ හිමිකම් පරීක්ෂාව කරන්න තියෙන ආයතනය තමයි අදාළ ඉඩමට අදාළ දිස්ත්‍රික්කයේ තියෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය. ඒ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගිහිල්ලා එහි මේ ඉඩමට අදාළ ලේඛන ඇතුළත් වෙනවා. ඒ ලේඛන පරීක්ෂාව තුලින් අදාළ හිමිකම් පරීක්ෂාව නිවැරදිව කරගන්න පුළුවන්. මේ ලේඛන පරීක්ෂාව සිද්ධ කිරීමේදී සැලකීමත් යුතු කරුණු අතර පළමු කාරණාවක් විදිහට දක්වන්න පුළුවන් දැනටමත් ඒ ඉඩමට වළංගුව පවතින උකස්කර මොනවා හරි තියෙනවද කියන එක. ඒ කියන්නේ අපි මිලදී ගන්න යන දේපල දේපලෙහි අයිතිකරු විසින් යම් පුද්ගලයෙකුට උකස් කරලා තියෙන්න පුළුවන්. ඒ උකස් කරපු දේපල උකස අරවලා අදාළ මුදල ගෙවලා ඒ උකස අවලංගු කරලා තියෙනවා නම් පමණයි අපිට ලේඛන ලියාපදිංචි කිරීමේ ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපේ ලේඛනේ ලියාපදිංචි වෙන්නේ උකස් කරේට පස්සේ නිසා උකස් කරය තවමත් වළංගුව තිබුණ හොත් එහි තියෙන දෝෂී අයිතියම තමයි අපිටත් ලැබෙන්නේ. එයින් අපිට යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අදාළ දේපල යම් බදු දීමකට යටත් කරලා තියෙන්න පුළුවන්. ඒ බදු දීලා තියෙන කාලයක් තියෙනවා නම් ඒ බදු දීලා තියෙන කාලය අවසන් වෙලා තියෙන්න ඕනි. එහෙම නැතුව බදු කාලය වළංගුව තිබියදී අපි ඒ දේපල මිලදී ගන්නවා නම් ඒ බදු අයිතිකරුට ඒ බදු අයිතිය තවමත් තියෙනවා. අපිට ඕනි නිදහස් නිරවුල් භුක්තියක් නම් එක්කෝ ඒ බදු කාලය අවසන් වෙලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් යම් හේතුවක් මත ඒ බදු පාර්ශ්වයන් අතර එකඟතාවය මත ඒ බදු ගිවිසුම අවලංගු වෙලා අවසන් වෙලා තියෙන්න ඕනි. අපි දන්නවා දේපල විකිණීම කිරීමේදී එහිදී සාකච්ඡා කරගන්නා මුදල සහ කොන්දේසි සැපිරීම අවශ්‍ය වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවල දේපල පොරොන්දු ඇති කරගන්නවා. ඒ කියන්නේ විකිණීමේ පොරොන්දු ගිවිසුම් ඇති කරගන්නවා. එතකොට අපි ගිහිල්ලා යම් දේපලක් මිලදී ගන්න
යන අවස්ථාව වෙනකොට දේපලේ හිමිකරු විසින් වෙනත් පුද්ගලයෙකුට ඒ දේපල විකිණීම සඳහා පොරොන්දුවකට එකඟ වෙලා තියෙන්න පුළුවන්. එහෙම එකඟ වෙලා තියෙන අවස්ථාවක අදාළ පොරොන්දුවේ කාල සීමාව අවසන් වෙලාද අදාළ ගිවිසුම අවසන් වෙලාද කියලා බලන්න ඕනි. එහෙම නැත්නම් ඔහුගේ පොරොන්දුව තවමත් වළංගුව තියෙනවා. එයත් අපි දේපල සම්පූර්ණ සල්ලි දීලා මිලදී ගත්තත් අපිට යම් තාක් දුරට හානියක් වෙන විදියට අලාභයක් වෙන විදියට බලපාන්න පුළුවන්. එහෙනම් ඒ දේපල මීට කලින් විකුණන්න පොරොන්දු වෙලා තියෙනවද? එහෙම පොරොන්දු වෙලා තිබුණා නම් ඒ පොරොන්දු වෙච්ච කාලය ඉක්ුත් වෙලාද? එහෙම නැත්නම් ඒ පොරොන්දු ගිවිසුම අවසන් වෙලාද කියන එකත් පරීක්ෂා කිරීම අනිවාර්ය කාරණාවක් වෙනවා. ඇතැම් විට අපිට දේපල දෙන පුද්ගලයාට ඒ දේපල ලැබිලා තියෙන්නේ යම් කොන්දේසි සැපිරීමක් මත වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔහු ඒ කොන්දේසි සපුරල නැත්නම් එතනදී ඔහුට තිබෙන අයිතිය दोष सहगत वेन ये ऐतिह्यम तम अभिटत्त लोट अपे ऐतिह दोष सहगत वेन्न पुलवा ये निशा ये देपल पवरगान्ना हा पवरा देन्ना विसीन अपट लबादेन्न खालीन अदाल हुट लबुनु उप्वे हेमनत्त हुट लबुनु लेकने संधान कर लतीन खोंदेसी ओहु विसीन सपुर लतीन वदकीन सलकल बलने का अनिवार्यम වැදගත් කාරණාවක් වෙනවා. තවත් අපි දකින්න දෙයක් තමයි ඥාතීන් අතර දේපල පැවරණ වෙලාවට විශේෂයෙන්ම තාත්තගෙන් එහෙම නැත්නම් මවගෙන් දේපල පැවරණ වෙලාවට අදාළ දේපල ජීවිත භුක්තියට එහෙම නැත්නම් ප්‍රාණ භුක්තියට යටත් කරලා තියෙන්න පුළුවන්. එවැනි ප්‍රාණ භුක්තියක් තියෙන දේපලක් ඒ ප්‍රාණ භුක්තිකරුගේ අනුදැනුමකින් තොරව විකිණීමක් කරන්න දේපලෙහි අයිතිකරුටත් බෑ. එහෙනම් ඒ ප්‍රාණ භුක්තියට යටත් කරලා තියෙනවා නම් ඒ ප්‍රාණ භුක්තියට යටත් කරලා තියෙන පාර්ශවය අපට හිමිකම ලබා දෙද්දී පාර්ශවකරුවෙක් වෙලා ඉන්න එක තමයි හොඳම කාරණාව. එසේ නැතිනම් මේ ප්‍රාණ භුක්තියට යටත් කරලා තියෙන අවස්ථාවක් නම් ඒ ප්‍රාණ භුක්තියට යටත් කරලා තියෙන පුද්ගලයා මිය ගිහිල්ලා නම් ඒ මිය ගිය බව සනාථ කරගන්න මරණ සහතිකයේ හෝ සහතිකකල පිටපතක් ලබා ගන්න එක තමයි සුදුසුම ක්‍රියාමාර්ගය වෙන්නේ. තවත් කාරණාවක් තමයි ඔප්පුව සහ පිඹුර. පිඹුර එහෙම නැත්නම් ප්ලෑන් එක සැලැස්ම කියලා අපි කියනවා. ඇතැම් විට ඔප්පුවේ සඳහන් වෙන ඉඩම නෙමෙයි අදාළ සැලැස්මේ එහෙම නැත්නම් පිඹුරෙහි තියෙන්නේ. එතකොට හරියටම වටහා ගන්න ඕනි අයිතිය ආපු ඔප්පුවේ කියන ඉඩමේ කියවෙන සැලැස්මමද මේ අපට ලබා දෙන සැලැස්මේ තියෙන ඉඩම කියලා. ඒ කියන්නේ දෙකම එකක් වෙන්න ඕනි. එහෙම නැත්නම් අපි නොමග ගිහිල්ලා අපි සැලැස්මෙන් කැමති වෙනවා මෙන්න මේ ඉඩමට. නමුත් අයිති ඇවිල්ලා තියෙන වෙදින ඉඩමක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක නොමග යාමට ලක්වීමකට අපි ලක් වෙන්න පුළුවන්. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ඔප්පුවෙන් කියවන ඉඩමද සැලැස්මෙන් කියවෙන්නේ කියන කාරණාව ගැනත් සැලකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන්ම ඉඩම මිලදී ගනිද්දී තවත් සැලකිය යුතු කාරණාව තමයි ප්‍රවේශ මාර්ගය. විශේෂයෙන්ම බැංකු ණයක් ලබා ගන්නවා නම් සුදුසු ප්‍රමාණයේ ප්‍රවේශ මාර්ගයක් නොමැතිනම් බැංකු ණයක් පවා ලබා දෙන්නේ නැහැ. කෙසේ නමුත් අපි ඉඩමක් මිලදී ගත්තම ඒ ඉඩමට යන්න එන්න අපිට වාහනයකින් යන්න එන්න සුදුසු ආකාරයෙන් ප්‍රවේශ වීමේ මාර්ග තියෙන්න ඕනේ. ඉඩමක් මායිම් වෙලා තියෙන්නේ ප්‍රධාන පාරකට නම් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රධාන පාරයි ප්‍රවේශයේ ඉඩමට ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ඉඩම් කට්ටි කිරීමේදී ප්‍රවේශ මාර්ග දාලා තියෙනවා නම් ඒ ප්‍රවේශ මාර්ග ඔස්සේ නම් අපි ඉඩමට යන්නේ එහිදී ඒ ප්‍රවේශ මාර්ගවල මාර්ග අයිතිය අපිට පවරා දෙන පුද්ගලයාගේ ඔප්පුවට ඇතුළත් වෙලාද කියලා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඉඩමක් තියෙනවා කැබලි කිහිපයකට කඩලා මුලින් එක් ඉඩමක් තිබිලා එය කැබලි 10කට විතර කඩන්න පුළුවන්. ඒ කැබලි 10ට ප්‍රවේශ වීම සඳහා ඒ සැලැස්මේම මාර්ගයක් යම් ලොට් අංකයක් යටතේ සඳහන් කරන්න පුළුවන්. ඒ මාර්ගය ඔස්සේ ප්‍රවේශ වීමේ අයිතිය ඔහුට ඒ ඉඩම කැබල්ල ලබා දෙද්දී ප්‍රවේශ අයිතියත් ලබා දීලා තියෙනවද කියන එක සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔහුට ලැබෙන ඔප්පුවෙන් ප්‍රවේශ අයිතිය ලැබිලා නැත්නම් අපිට ඒ අපිට ලියන ඔප්පුවෙන් ප්‍රවේශ අයිතිය ලැබෙන්නේ නැහැ. ඒ ගැනත් ප්‍රවේශ මාර්ගය ගැනත් අපි තාමත්ම සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම මානක සැලැස්මක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ මානක සැලැස්මක් තියෙනවා නම් ඒ මාලක සැලැස්ම අනුමත කරලා තියෙනවාද කියන එකත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ වගේම කට්ටි කැඩීමේ ඉඩම නම් ඒ කට්ටි කැඩීමට අදාළ කට්ටි කැඩීම අනුමත කරලා තියෙනවාද, ඒ කට්ටි කැඩීමේ සැලැස්ම අනුමත කරලා තියෙනවාද කියන එක සැලකිලිමත් වීම අනිවාර්ය කාරණාවක් වෙනවා. ඒ වගේම අපි මිලදී ගන්නා දේපල ඉඩමක් නොවන යම් ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉදි කරපු නිවසක් වෙන්න පුළුවන්. ඒ ඉදි කරන ලද නිවස අනුකූලතා සහතිකයක් ලබා ගන්න වෙනවා අදාළ පළාත් පාලන ආයතනය. ඒ කියන්නේ ප්‍රාදේශ සභාව, නගර සභාව හෝ මහනගර සභාව මගින් ඒ දේපල ඉදි කරලා තියෙන ආකාරය අනුකූලද කියලා බලන්න ඕනේ. එහෙනම් අපි අනුකූලතා සහතිකයක් ලබා ගැනීමත් අනිවාර්ය කාරණාවක් වෙනවා.
ඒ වගේම යම් බූදල් නඩුවක් තියෙන පුළුවන් ඒ බූදල් නඩුවක් තියෙන දේපලක් නම් ඒ බූදල් නඩුවට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේ නඩුගොනුව පරීක්ෂා කිරීම ඉතාමත් සුදුසු වෙනවා. ඒ වගේම අපි දන්නවා බාල වයස්කාරයෙක්ගේ දේපල දෙමව්පියන්ට උනත් පවරන්න විදියක් නැහැ. අදාළ දිසා අධිකරණයේ අවසරයක් නොමැති. ඒ වගේ ආකාරයේ බාල වයස්කාරගේ දේපලක් නම් ලබා ගන්න ඒ බාල වයස්කාරුගේ දේපල පවරා දීම සම්බන්ධයෙන් යම් අනුමැතියක් අධිකරණයකින් දීලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඒ නඩුගොනුව පරීක්ෂා කිරීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම යම් ලිස්පෙන්ඩන් එකක් ගොනු කරලා තියෙන්න පුළුවන් ඒ දේපලකට අදාළව ඒ ලිස්පෙන්ඩනයක් ගොනු කරලා තියෙන අවස්ථාවක ඒ ලිස්පෙන්ඩනේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේ අපි දන්නවා යම් පොල් තේ රබර් වගේ විශාල ඉඩම් කට්ටි කරලා විකුණන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවල අපි ඒ ආයත මිලදී ගන්න අවස්ථා තියෙනවා යම් යම් දේපල වෙළඳාම් ආයතනවලින්. නමුත් තේ පොල් රබර් වගේ ඉඩම් කට්ටි කිරීමේදී ඒ අනුමැතියක් ලබා ගන්න රජයේ ආයතන තියෙනවා. ඒ අනුමැතිය ලබා ගත යුතු රජයේ ආයතනවලින් අදාළ අනුමැතිය ලබාගෙන තියෙනවාද කියන එක පරීක්ෂා කරන එක අවශ්‍ය වෙනවා. ඒ වගේම කුඹුරු ඉඩම් තියෙන්න පුළුවන් යම් ආකාරයේ කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසරයක් ලබාගෙන තියෙනවා කියලා කියමින් ඒ දේපල ඔබට ලබා දෙන්න පුළුවන්. අපි ඒ වචනය මත පදනම් වෙන්නේ නැතුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් අදාළ කුඹුරු ඉඩමක් නම් ඒ කුඹුරු ඉඩම ගොඩ කිරීම සඳහා යම් අවසරයක් ලබා දීලා තියෙනවද කියන ආකාරයේ ඒ සියලු ආයතනවලින් ලබාගත යුතු යම් යම් කියන සුදුසු නිර්දේශ ලබාගෙන තියෙනවද අනුමැතියක් ලබාගෙන තියෙනවද කියන එක පරීක්ෂා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් නාගරික ප්‍රදේශවල අදාළ පළාත් පාලන ආයතනයට වරි පණන් ගෙවීම අනිවාර්ය කාරණාවක් වෙනවා. ඉතින් එතකොට ඒ ආකාරයේ දේපලට අදාළ වරි පණන් නිසි පරිදි පළාත් පාලන ආයතනයට ගෙවලද ඒ සම්පූර්ණයෙන් ගෙවලා අවසන් කරලාද හිඟ තිබෙනවද යම් කොන්දේසි තියෙනවද කියන එක පරීක්ෂා කරන්න අවශ්‍යයි. ඒ වගේම වීති රේඛා සාහිත්‍යක නොපෝරා ගැනීමේ සහතික හිමිකම් සහතික ආදියත් පරීක්ෂා කරලා බලන එක තමයි ඉතාම සුදුසු වන්නේ. බැංකු ණයක් ලබා ගන්නවා නම් මේ ලේඛන පරීක්ෂා කිරීම සහ ලබා ගැනීම අනිවාර්ය කාරණාවක් වෙනවා. ඒ වගේම අදාළ දේපල මායිම් වෙන යම් ජලපහරක් මුහුදක් වෙරළක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගඟක් කඳුරක් ආදී එහෙම නැත්නම් යම් ඇලක රක්ෂිතයක් ඔය ආකාරයේ වෙන් කරන ලද රක්ෂිත තියෙනවාද ඒ රක්ෂිත වලින් ඔබට රක්ෂිත වලට අදාළ නොවන ඉඩම් කොටස තමන්ට ලැබෙන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද යම් පුද්ගලයෙක් ඔහුට ඔප්පුවක් හදාගෙන අපිට නැවත විකුණපු පමණින් ඒ රක්ෂිතය කියන රජය මගින් පවරලා තියෙන අයිතිය නැති වෙන්නේ. යම් යම් පුද්ගලයෙක් ගඟක රක්ෂිතයට ඔප්පුවක් හදලා සැලස්මක් හදලා අපට විකුණවුවොත් අපි ඒක මිලදී අරගෙන ගෙයක් හදන්න ගියොත් ඒකට අදාළ දෙපාර්තමේන්තු වලින් විරුද්ධ වුණොත් අපි ඒ විරෝධතාවයට යටත් වෙලා ඒ දේපල නැවත බාර දෙන්න වෙනවා. මොකද මේ රක්ෂිත කියන දේවල් ඒ අනිවාර්යෙන් නම් කරලා තියෙන ඒවා අවශ්‍ය නිසා. ඒ නිසාම තමන් ගන්න දේපල රක්ෂිතයට යටත් වෙනවාද නැද්ද රක්ෂිතයක් තියෙනවා නම් ඒ කොතනින් එහාටද කියන එක ගැන සැලකිලිමත් වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම යම් පුද්ගලයෙකුට දේපලක් ලබා දීලා තියෙන්නේ අවලංගු කිරීමේ බලයක් යටතේ තෑගි ඔප්පුවක් මත වෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ අවස්ථාවක එවැනි දේපලක් මිලදී ගැනීමදී ඒ අවලංගු කිරීමේ බලය අවසන් කරලද කියන එක සලකලපත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි මිලදී ගන්න කලින් කෙසේ හෝ ඒ අවලංගු කිරීමේ බලය අවසන් කර ගැනීම අනිවාර්ය වෙනවා. නැත්නම් මොකද අපිට විකුණන කෙනාට ලබා දුන් තෑගි ඔප්පුව යම් ආකාරයෙන් එහි තෑගි දීමනාකරු අවලංගු කරොත් අපට විකුණපු පුද්ගලයාට හිමිකම නැතුව යනවා. එහෙනම් අපිටත් ඒ හිමිකම නැතුව යනවා. ඒ වගේම රාජ්‍ය ආයතන විශේෂයෙන් නිවාස ඉදිකිරීම සම්බන්ධ නිවාස අධිකාරිය ඉදම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශ සභාව ආදී විවිධ ආයතනවල අනුමැතීන් ගන්න අවශ්‍ය තැන් තියෙනවා. ඒ සියලු අනුමැතීන් ඇතුළත්ද කියන එක ගැන සැලකිලිමත් වීම අනිවාර්ය වෙනවා. එතකොට අපි දන්නවා පුරුද්දක් විදිහට පුද්ගලයන් ඇවිල්ලා කරන්නේ ඔවුන්ට ඒ අවශ්‍ය ඉඩම බලලා එහෙම නැත්නම් අවශ්‍ය නිවස බලලා ඔවුන්ට ඒක තමන්ගේ හිතට හරියනවා නම් ඒක කොහොම හරි ගන්න උත්සාහ කරනවා මිසක් මේ කියන දේවල් පරීක්ෂා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ කියන දේවල් පරීක්ෂා නොකිරීම තුළ අර නිදහසේ ඉන්න තමන්ගේ නිෂ්කලංක ජීවිතය ගතකරන නිවසක් ඉඩමක් දේපලක් මිලදී ගත්තත් ඒ දේපල මිලදී ගැනීම නිසාම තමන්ගේ නිෂ්කලංකතාවයේ අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා නිකම්ම ඉඩමක් බලලා එහෙම නැත්නම් විනින්දෝරු සලස්මක් අතේ තියාගෙන දේපලක් ගන්න යන්නේ නැතුව මේ මං ඉහතින් කියපු කාරණා ගැන සැලකිලිමත් වෙන එක විශේෂයෙන් අවධානය යොමු කරගෙන වෙනවා. ඒ නිසා
ඉහතින් දක්වන ලද කරුණු එකක්වත් කෙරෙහි නොසෙල්ගිලිමත් නොවි ඇත්තරම ඉඩමට තියෙන ආසාව නිසාම ඉඩම කෙසේ හෝ මිලදී ගන්නවා කියන අදහසකින් නැතුව සියලු කටයුතු කරලා ඉන් පසුව ඉඩමේ තක්සේරුව සම්බන්ධයෙන් සලකා බලන්නත් ඕනේ. මොකද හදිස්සියට ඉඩම් විකුණලා හදිස්සියට ඉඩම් ලියලා යන එක නෙමේ සුදුසුම වැඩේ. ඒ ඉඩමට අදාළ තක්සේරුව අදාළ වටිනාකම අදාළ පළාත් සභාවට ගෙවන්න අනිවාර්ය වෙනවා. එහෙම පළාත් සභාවට අදාළ මුද්‍ර ගාස්තුව ගෙව්වේ නැත්නම් එතනදී ඒ වංචාවක් කරා කියලා යම් දඩයකට යටත් වෙන්නත් පුළුවන් වෙනවා අනාගතේ. ඒ නිසා ඒ සියලු කරුණු ඉහතින් කියපු සියලු කරුණු ගැන සලකා බැලීමෙන් අනතුරුව ඒ දේපල මිලදී ගන්න අදහස් කරනවා නම් අදාළ පළාත් සභාවේ ආදායම් දෙපාර්තමේන්තුව මගින් වටිනාකම පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබාගෙන තමයි කටයුතු කළ යුත්තේ. එසේනම් තමන් ජීවිත කාලයක් පුරාවට හරි හම්බ කරපු දේපලෙන් හෝ අනාගතේ හම්බ කරන්න තියෙන දේපලෙන් ගෙවලා තමන්ගේ නිස්කලංක ජීවිතය ගත කරගන්න ගොඩනගා ගන්න සමන් තමන්ගේ සිහින නිවහන ලබා ගනිද්දී නිවැරදිව සැලකිලිමත් වීමට යම් දැනුමක් ලබා ගන්න ඇතයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝවක් තුලින් හමු වෙන්න අදහස් කරනවා. ඊට කලින් ඔබට මේ වීඩියෝ සම්බන්ධ යම් අදහස් දැනගන්න ඕන නම් එහෙම නැත්නම් දීපලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් කරුණු කාරණා තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා යම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකේ තියෙන හොඳ නරක ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ යහළුවන් ඉන්න පුළුවන් දේපලක් මිලදී ගන්න අදහස් කරන ඒ වගේ යාළුවන්ට බලන්න දැනුවත් වෙන්න ඉගෙන ගන්න යම් දැනුමක් ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම නීතිය ගැන කරුණු සහ සමාජයේ වැදගත් කරුණු තවදුරටත් දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා නැත්නම් Lucky's Lock YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. ආයුබෝවන්.